අයිබෝන් ඉතින් LPL ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙනකොට තව දවස් දෙකක් වගේ කාලයක් තමයි තිබෙන්නේ. ඉතින් අද ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී LPL කණ්ඩායම් පොණුවෙන් ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම දඹුල්ල අවුරා කණ්ඩායම් පිළිබඳ ලොකු අවධානයක් යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සෑහෙන දක්ෂයින් පිරිසක් දඹුල්ල අවුරා කණ්ඩායම නියෝජනය කරනවා. ඒ නායකයා ඉන්නවා කුසල් මෙන්ඩිස්. අයිබෝන් කුසල්. අයිබෝන් කුසල්, ඔබට නායකත්වය අරුමයක් නෙවෙයි, ඔබ කලිනුත් නායකත්වයේ දරුවා. කොහොමද කණ්ඩායමේ සූදානම මේ තරගාවලියට? ඇත්තටම ගොඩක් හොඳයි. මම විශේෂයෙන් ගොඩක් සතුටු වෙනවා මට මේ කණ්ඩායමක් හම්බෙච්ච එක ගැන. ඉතින් හම්බෙනවා කියන ලබාගත් එක ගැන අපි, මොකද සීනි පිරිස සෑහෙන පිරිසක් ඉන්නවා T20 සෙල්ලම් කරපු. ඒ වගේම කුසල් ජනේත්, ධනංජය, සදීර, ආවිෂ්ක, ඒ වගේම තව බෝලර්ස්ලා ඉන්නවා, ප්‍රමෝද ඉන්නවා, බින්න ෆර්නාන්ඩෝ ඉන්නවා. ඉතින් ලෝකල් ප්ලේස් ඇත්තරම ගොඩක් හොඳ ප්ලේස් ටික අපිට හම්බලා දිනවා. ඒ වගේම ෆොරින් ප්ලේස් ටිකත් ඇත්තරම හොඳයි. ඉතින් මට ඒකෙන් වචන දෙකක් නැහැ ටීම් එක ගැන කතා කරන්න. ඇත්තරම ගොඩක් හොඳයි. ඉතින් මම හිතනවා එක්ස්පීරියන්ස් එකත් එක්ක අපිට මේ තරඟවල ටිකක් හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන් කියලා. දැන් විශේෂම ගත්තොත් අපි දැක්කා මේ ජැෆ්නා කිංස් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෝ ගණනාවක් දඹුල්ල අවුරා පැත්තේ තමයි මේ පාර ඉන්නේ. මේක ගැන මොකද නායකයා විදියට ඔගොල්ලෝ ප්ලෑන් එකක් තිබුණද ඔක්ෂන් එකේදී මේ අය ගන්න ඕනේ කියලා? නෑ, ප්ලෑන් එක තිබ්බා. අපේ බැට්ස්මන්ලා දෙතුන් දෙනෙක් තියන් හිටියා, ඕල්රවුන්ඩර්ස්ලා තියන් හිටියා, බෝලර්ස්ලා ඒ විදිහට අපේ තුන් හතර දෙනෙක් තියන් හිටියා. ඉතින් ඇත්තටම ජැෆ්නා ටීම් එකෙන් ධනංජරි සිල්ලයි, සදීරයි, බින්ඩයි අපිට ගන්න පුළුවන් වුණා. ඇත්තටම මොකද ඒ තුන් දෙනා බින්ඩ කියන්නේ මම හිතන්නේ T20 හොඳට එක්ස්පීරියන්ස් ඉන බෝල කෙනෙක්. ඉතින් එයා දන්නවා ගේම් එක මොකද්ද, ටීම් එකට අවශ්‍ය දේ මොකද කියලා දන්නවා සෙල්ලම් කරන්න. ඉතින් එයා රට සෙල්ලම් කරපු මැච් කීපෙත් හොඳට සෙල්ලම් කරලා දිනවා. ඉතින් මට ඕනුනේ මොකද මම එයාත් පොඩි ගාන සෙල්ලම් කරලා දිනවා අන්ඩර් 19 ද මාත හිටපු ප්ලේයර් කෙනෙක්. ඉතින් මම එයාගෙන දන්නවා එයා මොන විදිහට සෙල්ලම් කරන්න කැමති කියලා. ඒ වගේම සදීරත් මාත අන්ඩර් 19 සෙල්ලම් කරා. ඉතින් එයාගේ හොඳ මෙයාලුවා. ඉතින් ඇත්තටම ටීම් එකට මේකේ මට ගොඩක් අවශ්‍ය වුණේ ටීම් එකට සෙල්ලම් කරන්න. ඉතින් ඒ වගේ ධනංජරි සිල්ලා ඕල්රවුන්ඩර්, ඉතින් එයා බැටින් ඕල්රවුන්ඩර්. ඉතින් මම හිතන එයාගේ බෝලින් පැත්තිනුත් අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන් කියලා ටීම් එකට. ඉතින් මට ඒ විශ්වාසය තියෙන තමයි මට කියන්නේ අවශ්‍ය ටීම් එකට අවශ්‍ය ප්ලේස් අපිට ගන්න පුළුවන් වුණේ. දැන් කුසල් විදේශ ක්‍රීඩකෙන් හැමෝම ඇවිල්ලා ඉන්නවද? කවුද එන්න ඉන්නේ? මොනවද තොරතුරු? ඇත්ත නෝ රාමඩ් එන්න ඉන්නවා. එයා තාම තරගයට ටුර්නමන්ට් එකක් තියෙනවා. එයා විදේශගතව ඉන්නේ. ඉතින් ඒකෙන් පස්සේ එයා මයිදනේ මැච් එක කලින් දවස් තමයි එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි එයා විතරයි එන්නේ. එයා තමයි එන්න ඉන්නේ. තනිත් සියලු දෙනාම අදන්ට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම හිතනවා එයාට පයින් තරගෙ දෙලා සෙල්ලම් කරන්න පුළුවන් ඒ කියලා. ඉතින් එයා එන වෙලාවත් එක්ක තමයි අපිට ඒක තීරණය කරන්න වෙන්නේ. දැන් බැලුවොත් කණ්ඩායමේ ඔගොල්ලෝගේ කඩුරු රකින්න සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. කවුද ඇත්තටම කණ්ඩායමේ කඩුරු රකින්නට සූදානම් වෙලා ඉන්නේ? ඇත්තට මම කියන්නේ මම තමයි ගොඩක් වෙලාට කඩුරු රකින්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මම හිතනවා ඒක මට කරන්න පුළුවන් කියලා. මම කියන්නේ දිගටම ඒ දේ කරපු හින්දා. ඉතින් මට සමහරට අවශ්‍ය වුණොත් මට සදී අපිට සදී ඉන්නවා, කුසල් ජනිත් ඉන්නවා. ඉතින් ඒ ගැන බයින දෙයක් නැහැ. කඩුරු රකින්න තුන් දෙනෙක්ම ඉන්නවා මේ අපේ කණ්ඩායමේ. ඉතින් කලින් කිව්වාගේ ඉතින් හැම අතින්ම අවශ්‍ය විදිහට අපිට ටීම් එක හම්බුණා. ඉතින් මම ඒකට ගොඩක් සතුටු වෙනවා. දැන් ප්‍රබල විදේශ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඔබ කණ්ඩායමට මේ තරගාවලිය සඳහා සහභාගී වෙන්න විදියක් නැහැ කියලා තොරතුරු තියෙනවා. විශේෂයෙන්ම ලුංගි ඉංගීඩි, ඒ වගේම තමයි මැතිව් වේඩ්. මේ අය වෙනුවෙන් ආදේශක තෝරාගත්තීමේදී මොන වගේ අභියෝගයන්ට මුහුණ දුන්නා? ඔව්, ඇත්තට මේ දෙන්නා කියන්නේ අපි මුලින්ම ප්ලෑන් එක තිබ්බා මේ දෙන්නා මැතු වෙන්න ගන්න. මොකද එයා ස්පින් එකට ගොඩක් හොඳට සෙල්ලම් කරනවා. ඉතින් ලංකාවේ ඉලත්තය සෙල්ලම් කරලා දෙනවා, එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර් කෙනෙක්. IPL සෙල්ලම් කරලා දෙනවා, බිග් බෑෂ් එකේ හොඳට සෙල්ලම් කරා. ඉතින් ඒකට අපිට ඒ වගේම බැට්ස්මන් කෙනෙක් අපිට හම්බෙලා තිනවා. මොකද හේතුනේ මැතු වෙන්න නැති වුනේ? මම හිතන්නේ එයා 100 බෝල් එක යාට කන්ට්‍රැක්ට් එකක් ඇවිල්ලා තිබ්බා. මම හිතන්නේ ඒක හින්දා තමයි එයාට ඒකට යන්න එයා තීරණය කරලා තිබ්බේ. මට ඒක ගොඩක් කෙනෙක් කතා කරන්න හම්බුනේ නැහැ. ඇත්තටම ඊට පස්සේ අපිට ඉංගිරි වෙනුවට අපි හසන් අලිය ගත්තා අපේ කණ්ඩායමට. ඉතින් මොකද ඇත්තටම ඉංගිරි වෙනුවට එයා ගන්න ලැබිච්ච ගොඩක් හොඳයි. මොකද ලංකාවේ ලගේ සෙල්ලම් කරලා දිනවා. එයා එක්ස්පීරියන්ස් ඉන ප්ලේයර් කෙනෙක් T20 වලට. පාකිස්තාන් වල ඇත්තටම ගොඩක් T20 බෝලර්ස්ලා කියන්නේ ඒගොල්ලන් ගොඩක් එක්ස්පීරියන්ස් ඉන. මොකද ඒගොල්ලන් විකට් හොඳයි, ඒගොල්ලන්ගේ ක්ලබ් ක්‍රිකට් එක හොඳයි, ඒ වගේම ඒගොල්ලන්ගේ PSL එක දිනවා. ඉතින් ඒගොල්ලන් ඒකෙන් ඉතින් මම හසන් අලිය සෙල්ලම් කරලා දිනවා ගොඩක් දුරට. ඉතින් මට හිතුණා ඉංගිරි දෙන්න කම්පැක් ඇදී දෙන්න මේක වගේ. ඉතින් මට ඒකට අපිට ටීම් එකේ ඇඩිෂන් එකට ආරයව ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි තවත් යාළුවෙක් ඉන්නවා, අවිෂ්ක ප්‍රණාම්දුත් ඉන්නවා. පොඩ්ඩක් කිව්වොත් අවිෂ්ක මං හිතන්නේ LPL තරඟවල සැහැණ දස්කම් දක්වපු ක්‍රීඩකෙක්. ජැෆ්නා අවුරුදු 3ක් ක්‍රීඩා කළා තමයි දැන් දඹුල්ලට ඇවිල්ලා ඉන්නේ. ඔව්, ඇත්තටම අවිෂ්කේ තමයි මට ඉස්සෙල්ලා කියන්න අමතක වුණා. එයා ජැෆ්නා කලින් අවුරුදු සෙල්ලම් කරා. ඉතින් මම හිතන්නේ ජැෆ්නාගේ අවුරුදු දෙකම මම හිතන්නේ වැඩිම ලකුණු ලබා ගත්තේ අවිෂ්ක ප්‍රණාම්දු. ඉතින් මම හිතන්නේ
T20 ලංකාවේ මම හිතන්නේ අන්තිම LPL දෙකේම හොඳම සෙල්ලම් කරා අවිස්ක. ඉතින් මම හිතනවා මට එයාගෙනු ලොකු දෙයක් ලබා ගන්න පුළුවන් මම ඕපනර් කෙනෙක් විදියට. ඉතින් මම හිතනවා ගොඩාක් සතුටුයි මොකද මාත් එක දිගටම ඒ කියන්නේ ක්ලබ් වල ඉඳන් දිගටම සෙල්ලම් කරපු කට්ටිය තමයි ටීම් එකේ ඉන්නේ. මොකද මට ඇත්තටම මම ඒ කට්ටිය ගන්න මේ ගොඩක් මේ මහන්සි වුණේ මොකද ඒගොල්ලන්ගෙන් මම දන්නා ඒගොල්ලන්ගේ කොහොමද මට අවශ්‍ය විදියට ටීම් එකේ ඒගොල්ලන්ගේ පාට් එක ලබා ගන්න කියලා. ඉතින් ඒගොල්ලන් කියන දේ යම් කිසි දෙයක් කිව්වම කරන්න පුළුවන් කට්ටියක්. ඉතින් ඒගොල්ලන් සමහරට මම තරඟ දිනවන්න පුළුවන් කට්ටියක්. ඉතින් ඒ වගේම ඒගොල්ලන්ට ඕන වෙලාවක ඕන ඩිසිෂන් එකක් ඒගොල්ලන්ට තනියෙන් ගන්න පුළුවන් කට්ටියක් ඉන්නේ. ඉතින් මම ඒක ගැන ගොඩාක් සතුටුයි. ඉතින් හරිම ලේසිනේ නායකෙක්. ඔව් ඇත්තටම නායකෙක් විදිහට ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ටීම් එකේ තමන්ට සමහරට වැරදුනත් ඇවිල්ලා මට කෙලින් කියන්න පුළුවන් කණ්ඩායමක් ඉද්දී ගොඩක් ලේසි කරන්න. එතකොට අපිට ඒකට මොකද්ද උත්තරේ කියලා හොයාගන්න පුළුවන්. නැත්තම් ඒ කියන්නේ අපි මේ කට්ටිය කැඩලා ගිය ගොඩක් අයට අමාරුයි ටීම් එකක් ඉස්සරහට යන්න. ඉතින් මම හිතනවා මේ ඉන්න කට්ටිය මට ගොඩක් විශ්වාසයි ටීම් එකට හැමෝම ටීම් එකට සෙල්ලම් කරන කට්ටිය. ඉතින් මැච් එක දිනන්න පුළුවන් කට්ටිය තමයි ඉන්නේ. ඒක ගැන මම ගොඩක් සතුටු වෙනවා. කුසල් දැන් ආරම්භක පිතිකරුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. කුසල් ජනිත් ඉන්නවා, කුසල් මෙන්ඩිස් ඉන්නවා, ඒ වගේම අවිෂ්ක ප්‍රනාම් දින්නා. මොන වගේ කම්බිනේෂන් කවුද ආරම්භක පිතිකරුවන් විදිහට බොහෝ දුරට ක්‍රීඩා කරන්න හිතවලා තියෙන්නේ? අපි ඇත්තටම මායි අවිෂ්ක තමයි ආරම්භක පිතිකරුවන් විදිහට සෙල්ලම් කරන බලාපොරොත්තුෙන් ඉන්නේ. ඉතින් ටීම් එකේ අවශ්‍ය විදිහට අපිට මයිතන් ලෙෆ්ට් හෑන්ඩ් එකේ ඉදිරි ඉන්නේ කුසල් ජනිත් විතරයි. ඉතින් මම හිතනවා අපිට එයාගෙන් එයාගේ පැත්තෙන් සෑහෙන ලොකු බැටින් හැම පැත්තම කව කරගන්න වෙනවා. මොකද ලෙෆ්ට් එක ලෙෆ්ට් හෑන්ඩ් එක ඉන්න හින්දා. ඉතින් මම හිතනවා ඒ කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ T20 ක්‍රිකට් එකේ. ඉතින් මට අවශ්‍ය විදියට එයාව නම්බර 3ත් නම්බර 4ත් එක ඕපන් කරනවා නම් එහෙම ඕන තරඟ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද එයා හැමතරම හැම ඒ කියන්නේ හැම පොසිෂන් එකම සෙල්ලම් කරලා තියෙන කෙනෙක්. ඉතින් මම ඇත්තටම ගොඩක් සතුටුයි මේ කලින් කිව්වාගේ එයාට එක්ස්පීරියන්ස් තියෙනවා. ඉතින් ඒකින්ද මට එයාට ඕන විදියකට ඕන පාට දෙන්න පුළුවන් කරන්න ඕන තැනක. ඒ වගේම තමයි සනත් ජයසූරිය කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කරනවා. මොන වගේ කන්ට්‍රිබියුෂන් එකක්ද සනත්යෙන් හම්බෙන්නේ? ඇත්තට මම මුලින්ම මම නැෂනල් ලෙවල් ශ්‍රී ලංකාද්දී තියා චේයර්මන් සිලෙක්ට් කළා හිටියා. ඉතින් එතනදී තියා ගොඩක් වෙලාට කියන්නේ ඉක්මනටම කීන් තියෙන කෙනෙක්. ඉතින් ඒ වගේම ඇත්තටම හොඳයි ප්ලේයර්ස්ලාට ඒ කියන්නේ ට්‍රීට් කරන විදිහ ඇත්තටම හොඳයි. ඉතින් සනත් අයියා අපේ ටීම් එකට ආපු එක ගැන ගොඩක් සතුටු වෙනවා මම පෞද්ගලිකව. මොකද එයා කියන්නේ T20 වුණත් 1D වුණත් එයා ලොකු කියන්නේ ලෝකයක් අතර එයා ලකුණු ගහපු කෙනෙක්. ඉතින් එයාගෙන් සෑහෙන එක්ස්පීරියන්ස් එක අපිට ගන්න තියෙන ප්ලේස්ට. මොකද අපේ ඉන්නේ කුසල් ජනිත් විතරයි පොඩ්ඩක් හරි වයස වැඩි කෙනෙක් ඉන්නේ. ඉතින් අනිත් ඔක්කොම අවුරුදු 24 25 26 ඒ වගේ කට්ටියක් ඉන්නේ. ඉතින් ඇත්තටම එයාගෙන් ගන්න තියෙන සෑහෙන තියෙන දේවල්. ඉතින් මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. එයා මම හිතන්නේ ලොකු දේවල් ඇවිල්ලා හැමදේම ඇඟිලි ගන්න එන්නේ නැහැ. ප්‍රැක්ටිස් ඇවිල්ලා බලනවා ඒ අවශ්‍ය දේවල් ටික විතරක් එයා කියනවා. මොකද අපේ කෝචින් ස්ටාෆ් එක හොඳ කෝචින් ස්ටාෆ් එකක් ඉන්නේ. අවිෂ්කයි කෝච් කරන හෙඩ් කෝච්. ඉතින් මම හිතන සනත් අයියගෙන් අපිට අවශ්‍ය දේවල් ටික එයාගෙන් ලබා ගන්න පුළුවන් කියලා. මොනවාද සනත් අයියලු කප් එකද ෆයිනල් එන්නද මුලින්? එයාගේ එහෙම එකපාර කිව්වේ නැහැ. ඉතින් එයා කිව්වා මුලින්ම ෆස්ට් රවුන්ඩ් මැච් තියෙනවා ඒ ටික හොඳට කරන්න. එයා හැමදේම කිව්වේ චැම්පියන්ෂිප් එක ගැන හිතන්න එපා. ඒක අපි එතනට යන්න එකපාර යන්න අමාරුයි. අපිට යන්න විදියක් තියෙනවා ෆස්ට් රවුන්ඩ් මැච් දින ඊට පස්සේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ. එයා කියන්නේ හැම මැච්චම කරන්න උපරිම හොඳට කරන්න, හැම මැච්ම දිනන්න සෙල්ලම් කරන්න. අපි දින්නව පෙරදුනා අපි ඉවර කරද්දී හොඳ පොසිෂන් එකේ හිටියොත් අපිට ඊළඟ මැච් එක එක මැච් එක පෙරදුනා ඊළඟ මැච් එක ආයෙ දිනන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාට එයා කියන්නේ ඒක. ඉතින් නොකිය කියන්නේ අනිවාර්යෙන් චැම්පියන් වෙන්න කියලා. ඉතින් ඇත්තට අපි බලාපොරොත්තුෙන් ඉන්නේ ඒක. අපිට නට කියන්න අමාරුයි. හැම ටීම් එකම හොඳයි. අනේ ටීම් සීලෝ ඒ කියන්නේ ජෆ්නා ගෝල් කොලම්බෝ කැන්ඩි ටීම් ඔක්කොම වගේ මේ පාර හොඳ සයිඩ් ඉන්නවා. ඉතින් ලේසි වෙන්නේ නැහැ කිසිම ටීම් එකකට. ඒ කියන්නේ ලේසියෙන් ෆයිනල් එකක් එන්න. ඉතින් හොඳට කරන කට්ටිය හොඳට එදා දවසේ කරන කට්ටිය ජයග්‍රහණය කරයි. ඉතාමත්ම කාර්යබහුල මොහොතක තමයි කුසල් මෙන්ඩිස් අපි සම්බන්ධ කරගත්තේ. භූමි ස්තුතියි කුසල්. ඒ වගේම තරඟාවලිය ඉතාමත්ම හොඳින් දක්ෂතා අතර පෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. கரண்ட் கப்புவானே கரண்ட் கேட் லைட் தியன நம் தத்தின் இல கிரீன் எலக்ட்ரிக் ரீசார்ஜபிள் LED பல்பம தோராகன விதுலி பலே நுமேது பே 4ක් පුරා දැල්වෙන වසරක වගකීමක් සහිත එකම බල්බය ග්‍රීන් ඉලෙක්ට්‍රික් රටම එළියයි ප්‍රමිතියෙන් ඉහළයි